ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයක් පිළිබඳව කතා කරන්න. වසර ගණනාවක් යද්දී බොහෝ දේවල් හුඟක් අයට මග ඇරෙනවා අත ඇරෙනවා. නමුත් මේ ලාංකීය දේශපාලනය තුළ ඉතාම කුඩා මට්ටමින් ආරම්භ කරපු සිය දේශපාලන දිවිය සුවිශේෂ කඩේමකට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ලාබාලතම මන්ත්‍රීවරයා විදිහට 1970 දී වයස අවුරුදු 24ක තරුණ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා එදා ආරම්භ කරපු ඒ දේශපාලන දිවිය අද 50 වසරක් දක්වා පැමිණි මේ ගමන් මග ඇත්තටම කතාබහට ලක් කළ යුතුයි. ලංකාවේ දේශපාලනයේ තුල මෙවැනි චරිත ඉතිහාසයේ හිටියාද කියන කාරණාවත් ගැටලුවක් තියෙනවා. හොඳම උදාහරණේ තමයි මට හිතෙන්නේ ලංකාවේ නිල් සහ කොළ දේශපාලනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ මේ ප්‍රධාන ප්‍රවාහයන් දෙකට පිටින් කිසිම බලවේගයකට ගොඩනැගෙන්න ලංකා ඉතිහාසයේ තැනක් තිබුණ නැහැ, රික්තයක් තිබුණ නැහැ. මේ ප්‍රධාන පක්ෂ දෙක පමණයි මාරුවෙන් මාරුවට බලයට පත් වුනේ. නමුත් ඉතිහාසයේ වෙනස් කරපු සුවිශේෂ පුද්ගලයෙක් නිසායි එතුමන් පිළිබඳව අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ. එතුමාගේ දේශපාලන ජීවිතේ මේ භූමිකාව තුළ විශාල කාර්යභාරයක් සිද්ධ කරපු එතුමන් සමග වර්තමානයේදීත් එතුමාගේ ජයග්‍රහණයේදී පරාජයේදී මේ සියල්ලේදී එතුමත් එක්ක හිටපු සුවිශේෂ දෙපළකට ආරාධනා කරා හිටපු මහා බැංකු අධිපතිවරයා ඒ වගේම අග්‍රාමාත්‍ය එතුමාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා ආයුෂ බොහෝ වේවා කියලා ඔබතුමා පිළිගන්නවා. අයබෝන්. ඒ වගේම හිතාම ගෞරවයෙන් පිළිගන්නවා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් වර්තමාන අමාත්‍ය මණ්ඩල ලේකම් සිරිසේන අමරසේකර මහත්මයා ආයුෂ බොහෝ වේවා. අපි මේ කතාව පටන් ගන්න මම කැමතියි දැන් තීව්‍ර අමාත්‍යවරයා විදිහට කම්කරු අමාත්‍යවරයා විදිහට මෙවැනි ටිකක් බාර දුර අර දීවරයෙකු ගනුදෙනු කරන එක ලේසි නෑ, කම්කරුවෙක් ගනුදෙනු කරන එක ලේසි නෑ. හැම තිස්සෙම අර භාෂාවෙන් කියනවා නම් කම්කරුවන්ගේ හැම තිස්සෙම ග්‍රීවන්සස්, හැම තිස්සෙම ප්‍රශ්න. මේ ප්‍රශ්න පිරිච්ච දේවල්ම ලැබිච්ච හින්දාද මන්ද එතුමා මේ තරම් ශක්තිමත් වුනේ? දැන් ඔබතුමාගේ එතුමාගේ සම්බන්ධය අර දීවර අමාත්‍ය ධූරයේ දක්වාම දිව යන එකක්. අපි එතනින් මේ කතාව පටන් ගමු. කොහොමද ඔබතුමා හඳුනාගන්නේ එතුමන්? මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ලාගේ නාලිකාවේ අධ්‍යක්ෂකතුමා අනුර සිරිවර්ධන මහත්මයා මට මේ ආරාධනාව කිරීම ගැන. මොකද මම හිතන්නේ එතුමත් අද හිටියනම් හොඳයි කියලා මට හිතනවා. මොකද එතුමත් මෙතන ඉන්න ඕනේ කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක බොහෝ කාලයක් තිස්සේ සම්බන්ධ වෙච්ච පුද්ගලෙක් නිසා මම එතුමට මේ ස්තුතිවන්ත වෙන ගමම්ම. ඔබතුමා ඇහුවා මේ දීර්ඝ කාලය තුළදී මහින්ද රාජපක්ෂ චරිතය හඳුනා ගැනීමේදී එතන තිබිච්ච ලක්ෂණ මම මුලින්ම කියන්නට ඕනේ. මම මේ මම හිතන්නේ ඔය අවුරුදු 50 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චරිතය එතුමා ගැන අවබෝධයකින් හිටියා අවුරුදු 45ක් පමණ. ඒ කාලේ නම් අපි මිත්‍රයෝ. අපි එතුමා ඒ කාලේදී ලෝ කොලෙජ් යනකොට මමත් ඒ කාලේදී ශිෂ්‍යෙක් හැටියට වරලත් ගණක අධිකාරී ආයතනයේ මේ ඉගෙන ගන්නවා. එතකොට ඒ වගේ ඉතිහාසයක් අපිට තිබුණා. මම දැකපු දෙයක් තමයි එතුමා මේ කියපු කාරණාව. එතුමාට තිබුණා සහජ දක්ෂතාවයක් ඕනෑම ප්‍රශ්නයකට මූණ දෙන්න. ප්‍රශ්න වලින් පැනලා ගිය නැති පුද්ගලයෙක්. මුලින්ම මා කිය යුතු දේ ඒක තමයි. ඔබතුමා කිව්වා දීර අංශයේ කම්කරු අංශයේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ග්‍රීවන්සස් තියෙනවා. අලුත් ගැටලු තියෙනවා. හැමදාම මොකක් හරි අලුත් දෙයක් සිදු වෙනවා. එතකොට ඒවට ඍජුව මූණ දෙන්න පුළුවන් චරිතයක්. ඒක හරි වැදගත්. මොකද බොහෝ දෙනෙක් හිතනවා අපි මේක ගැලවිලෙමු. අපි ගැලවෙමු කියලා. එතුමා එහෙම ගැලවෙන්නේ හිතපු පුද්ගලෙක් නෙමෙයි. එතුමා ප්‍රශ්නෙකට මුහුණ දුන්නා. අපි දැක්ක දේ තමයි පසු කාලයේදී එතුමා ඍජුවම රටේ දැවෙන ප්‍රශ්න වලට මුහුණ දුන්නා. එතකොට ඒකට පන්නරයක් ලබා ගත්තේ මම හිතන්නේ ඒ කාලේදී දීවර ඇමති හැටියට මේ කම්කරු ඇමති හැටියට ඒ ප්‍රශ්න වලට මුහුණ දීලා ඒ ප්‍රශ්න වලින් ජයගත්ත විදිය, ප්‍රශ්න වලින් කොහොමද निराකරණය කරගන්න පුළුවන් වෙච්ච විදිය, ඒවයි හොඳ අත්දැකීමක් මම හිතන්නේ එතුමා ලබා ගන්නට ඇති. ඒ අත්දැකීම එතුමාට හුඟක් ලොකු සහනයක් ශක්තියක් වුණා පසු කාලයකදී රටේ දැවැන්ත ප්‍රශ්න ගැන හිතද්දී. දැන් අපේ අමරසේකර මහත්මයා 89 මහමැතිවරණදී තමයි මං හිතන්නේ මෙතුමාව ඔබතුමාට පුණ ගැහෙන්නේ. ඒ වකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් තිබුණා, කාර්යාලයක් තිබුණා,
විතරයි වගේ පක්ෂය දැවැන්ත කඩා වැටීමකට ලක් වෙලා තිබ්බේ 17 වසරක ඒ පාලන සමය තුල එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත පක්ෂයක් විදියට අතුපතර විහිදලා තියෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණ දිය වෙලා තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එකට සේලයින් දීලා නැගිටවල ගත්ත නායකයා විදියට ඔබතුමාත් එතුමා පිළිබඳ සුවිශේෂ දැක්මක් තියෙනවා. ළඟින් කටයුතු කළා. ඒක කොහොමද ඔබතුමා දකින්නේ? प्रदेश जोज राजपक्ष महात्मा पत्न अभी विशेष वर्णन अभी सत्टे विशेष हेतु මේ අපි වගේ අපේ වයසේ තරුණයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණා ගැන අපි බොහොම සන්තෝෂ වුණා. ඒ ඒ වයසේ සියලු දෙනාට ලොකු ශක්තියක්. අපේ අපේ වයසේ කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැතු අපි නැතු හිතුවේ නෑ කවදාවත් එතුමා රටේ ජනාධිපති වෙනවා කියලා හිතාගෙන නෙවෙයි. සාමාන්‍යයෙන් අපේ වයසේ කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණා ගැන බොහොම සන්තෝෂ වුණා ඒ කාලේ. ඉතින් ඊට පස්සේ අත් වශයෙන් මේ එතුමා මම පුජ්ජලිකව හඳුනාගත්තේ එතුමා මන්ත්‍රී දුරෙන් පැරදුනට පස්සේ 77න් පස්සේ. ඊට පස්සේ තමයි තම മന്ത്രി කෙනෙකු පුජ්ජලිකව සම්බන්ධකම් බැලුවේ. නමුත් 89 දැන් ඒ කාලේ තමයි ඇත්තට මගේ සහෝදරයෙකුත් එතුමලත් එක්ක දේශපාලනය කරා. මම හිතන්නේ මේ පෙරදි මතකයේ එතුමන්ගේ ඡායාරූපත් එක්කම අපිට මතක් වෙනවා. ඔව් මේ ඉතින් අර ඒ නිසා අපිට නොයෙකුත් අවස්ථාවල එතුමා හම්බ වුණා. ඊට පස්සේ මම 80 ගණන් වල හිටියේ මාතර කච්චේරියේ. එතකොට එතුමා ඒ කාලේ ඉතින් අපිට නිතර නොයෙකුත් දේවල් වලට එතුමා මේ മന്ത്രിවරයෙක් නුනට යම් යම් රාජකාරී වලට සම්බන්ධකම් ඇති වුණා. ඔව්. ඒ වගේ අපේ දේශපාලන සම්බන්ධකම්ත් ඒ අර පවුල් වල තිබිච්ච දේශපාලන සම්බන්ධකමට අමතරව රාජකාරී වශයෙන්ුත් සම්බන්ධ වුණා. එහෙම එහෙම ගිහිල්ලා තමයි ඉතින් 90 80 ගණන් වලදී එතුමා අත්වසෙම 80 ගණන් වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදෙන්න ගිහිල්ලා නොයෙකුත් ගැටලු ඇති වෙලා ඒ වගේ වෙලා මේක සම්පූර්ණයෙන්ම නිකන් අක්‍රීය තත්වයක තිබිච්ච කාලයක තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා මේකට ජීවය දෙන්න උත්සාහ ගත්තේ. ඒ උගක්ලාට අර පාගමන මේ පාගමන කියන එක තමයි මේක ඇත්ත වශයෙන්ම මම දකින්නේ මේ ආරම්භය කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත අවදිවීමේ ආරම්භය පටන් ගත්තේ පාගමනින්. නැවත ඉපදීමක් වගේ පක්ෂයට. ඔව්. ඒකට සම්පූර්ණ නායකත්වය දුන්නේ මෙතුමා. ඔව්. ඒක කවුරු රටේම කට්ටිය දන්නවා අපි දකුණු පළාතේ ඒක පක්ෂෙම අයත් මේක අතහැරලා තිබ්බ දැන් මේක ආයි ගොඩ ගන්න බෑ ඒක තමයි එහෙම පක්ෂයක් තියෙනවා කියලා කවුරුත් කතා වුණේවත් නැහැ දැන් අපි එතකොට රජයේ සේවයේ හිටියේ අපි විරුද්ධ පක්ෂයක් තියෙනවා කියලා අපේ හැඟීමක්වත් තිබුණේ නැහැ ඒ වෙලාවේ අපිටත් ඒක දැනුන්නේ නැහැ සහ 89 රටේ තිබිච්ච භීෂණකාරී තත්ත්වය ඔව් දැන් 89 වෙනකොට ඇත්ත වශයෙන්ම දැන් ඡන්දේට කිට්ටු වෙනකොටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔලෝ උස්සන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. එතන තිබුණ මර්ධන දෙකක් තිබුණා. එකක් ජනතා විමුක්ති පෙරමුණේ මර්ධනය, අනිත් පැත්තෙන් රජයේ මර්ධනය. ඒ මර්ධන දෙකටම මැදි වෙලා තමයි මෙතුමන්ලා කටයුතු කරේ. ඉතින් මේ මම දන්න 89 කාලේ තිබිච්ච මානව හිමිකම් කඩවීම කියන එක එදා උපරිම මට්ටමේ තිබ්බේ. නමුත් ඒ වෙනුවෙන් හඩක් නැගන අද වගේ ජාත්‍යන්තරේවත් ජාතික වශයෙන්වත් ප්‍රාදේශීය වශයෙන්වත් පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. නමුත් මෙතුමා තමයි ටිකක් මේකට විරුද්ධව යම් විදියට රහසින් හරි නොයෙකුත් ක්‍රමවලට මේක සංවිධානය කරගත්තේ මේ මහින්ද රාජපක්ෂ කියන චරිතය. නැත්තම් ඇත්ත වශයෙන්ම මෙතන මානව හිමිකම් කඩවනවා කියන එක ගැන එහෙම එහෙම concept එකක් තියනවද කියලාවත් දන්නේ නැහැ. එහෙම concept එකක් ගැනවත් මිනිසුන්ට අවබෝධයක් තිබ්බේ නැහැ. ඉතින් මෙතුමා තමයි ඒක ටිකක් පණ ගහලා ගත්තේ. හොඳ හොඳ කාරණාවක් අමරසේකර මහත්මයා මතු කරේ ඉස්මතු කරේ දැන් අජිත් නිවට් කබ්‍රාල් මහත්මයාට මම විශේෂ කාරණාවක් කැමැති දැනගන්න ඇත්තටම මේ මේ එතුමා ජනාධිපතිවරයා වීමෙන් පස්සේ සියලුම අමාත්‍යංශවල ලේකම්වරුන් විදිහට පත් කළේ රාජ්‍ය පරිපාලනයත් එක්ක හිටපු ඒ ඒ ඒ කාලාන්තරයක් තිස්සේ වැඩ කරපු අය. නමුත් මේ ප්‍රවාහයට පිටින් දෙන්නෙක්ව ගෙනල්ලා ලේකම් පුටුව කියන වගකීවතු නිලතලයේ දෙනවා. එක්කෙනෙක් වර්තමාන ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. අනිත් කෙනා ඔබ. ඒ ඒ එහෙම තීරණයක් ගන්න එතුමට හිතුනේ ඇයි කියන එක පිළිබඳව අද අපිට පැහැදිලි. ඔබතුමා අයින් පස්සේ කරපු කාර්යභාරය ඇතුළු. ඔබතුමා කොහොමද දකින්නේ මේ මේ දේශපාලකයෙකුට තියෙන රාජ්‍ය පරිපාලනය පිළිබඳ පරිචය එතුමගේ? මම හිතන්නේ එතුමාට ඉවක් තිබුණා.
ඒක හරි වැදගත් දේශපාලකයෙක් වුණත් නායකයෙක් වුණත් තියෙන්නට ඕනේ යම් කිසි ආකාරයකට මේ සියලුම කරුණු මත පමණක් නෙමෙයි කරුණු වලට ඔබට ගිය දේවල් තේරුම් ගැනීමට විශ්ලේෂණය කිරීමට ඉවක් තිබීමත් ඉතා වැදගත් මම හිතන්නේ එතුමාට ඒ විදිහට අමුතුම ඉවක් තිබුණා එතුමා පිට පස්සේ කරපු කාර්යභාරයෙන්ුත් අපිට තේරුණා මම එතුමත් එක්ක කිට්ටුවෙන් මට කටයුතු කරද්දිත් මට තේරුණා සමහර අවස්ථාවලදී එතුමා අපි කියන දේවල් වලට වඩා තාමත් මේ ඉහෙලින් ඔබට ගිහිල්ලා කරුණු වටහා ගන්නට පුළුවන් වෙච්ච නායකයෙක් මම උදාහරණයක් දෙන්නම් මුලින්ම ওই නොරොච්චෝලේ බලාගාරේ චීනෙන් කිව්වා ඒ අය මේකට සම්පූර්ණයෙන්ම ආයෝජනය කරලා ඊට පස්සේ ඒ අය ඒක පාලනය කරගෙන යන්න ඒගොල්ලන්ට ඉඩ දෙන්නේ කියලා අපිත් හිතුවා ආර්ථිකමය පැත්තෙන් ඒක ඉතාමත්ම හොඳ යෝජනාවක් කියලා. මොකද අපිට නායක ඕනේ නැහැ. අපිට කටයුතු අපිට දෙන බරාඩුයි. බරාඩුයි. ඒකට එතුමාට ඒක ගියාම එතුමා කිව්වා මේ රටේ විදුලි නිෂ්පාදනයෙන් 30% කරන්න යන්නේ මෙන්න මේ ආයතනයේ. ඒක අපි විදේශිකයන්ට දෙන්න අවශ්‍ය නැහැ. ඒක අපේ යට තියෙනට ඕනේ කියලා. ඒසරි බලන්න ඒකේ තිබිච්ච පසුබිම ඒ තීරණේ. මොකද එතුමාගේ කල්පනාව තිබුණේ රටේ ඉතාමත්ම වැදගත් කේන්ද්‍රස්ථානයක් වෙන්නට නම් ඒක රජයේ පාලන යටතේ තියෙන්න ඕනේ. රජය කාගේද කියලා කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ශ්‍රී ලංකා රජයේ යටතේ තියෙන්න ඕනේ කියන එක එතුමාට ඒ වෙලාවේ හොඳට අවබෝධයක් ඇති වුණා. ඉතින් ඒ නිසා තමයි ඒක පසුබිම් කරගෙන තමයි අපි අනිත් වැඩ කරන්න සිදු වුණේ. ඉතින් එවැනි කරුණු කාරණා එතුමාට පුළුවන් වුණා මේ සාමාන්‍ය ආර්ථික විද්‍යාව සාමාන්‍ය දේශපාලන විද්‍යාවට ඔබට ගිහිල්ලා ජාතික වශයෙන් හිතලා රටේ ඉරණම තව රටේ ඊළඟ පරපුර ගැන හිතලා තීරණ ගන්න පුළුවන් වුණා. මම හිතන්නේ ඒක වෙන්නේ නැති එතුමා ඒ වගේ තීරණ ගත්තේ. ඒ නිසාම වෙන්නේ නැති එතුමා මෙච්චර දුරක් ආවේ. මෙච්චර දුරක් ආවේ. අනිත් එක එච්චර දුරක් යනකොට බලන්න තිබිච්ච මේ පරිණිතභාවය දැන් වුණත් කෙනෙකුට කතා කරන්න පුළුවන්. දැන් වුණත් කතා කරන්න පුළුවන්. මොකද එතුමා දන්නවා ජනතාවගේ හද ගැස්ම ගැන නායකයාට තියෙන්නට ඕනේ කියන එක සංවේදී නායකයෙක්. ඉතින් මම තවත් පොඩි උදාහරණයක් දෙන්නම් මේ මැනින් මාකට් එක ඉඳලා හැමදාම උදේට එතුමාට ෆැක්ස් එකක් එනවා. එළවලු මේ ගණමින මිල ගණ. ඒ මොකද? ඒක සිදුවෙන්නේ එතුමා දන්නවා මේක මිනිස්සුන්ට සංවේදී කියලා. ඉතින් අපි නිලධාරීන් තමයි. අපි එතුමාට බොරු කියන්නේ නැහැ. ඒ වුණත් එතුමා ඒක ක්‍රොස් චෙක් කරගන්නවා වෙන තැනකින්. ඒතර අපි කිව්වද බඩනක්ක ගාන සමහරට මම දැන් ලැබුණාට එතුමා දන්නවා. ජනාධිපති වෙලා. ඉතින් ඒ වගේ එතුමාට තිබුණා විවිධ ක්‍රම. සා එතුමා හරි ප්‍රායෝගිකයි. හරි ප්‍රායෝගිකයි. ඒකනේ අවශ්‍ය වෙන්නේ. බොහෝ අවස්ථාවලදී බොහෝ ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා. අපි දැන් මේ කියනවනේ දැන් පාර්ලිමේන්තුවේ යන්න ඕනේ උගත් අය එහෙම කියන. සමහර අය උගත් අය ඉන්නවා. මම ඒකට දොස් කියන නෙමෙයි. උගත් අය ඉන්නවා ඒ අයගේ දෙපාය තියෙන්නේ පොළොවේ නෙමෙයි. ඔව්. ඉන්නේ සීතල කාමරේ. සීතල කාමරේ. ඉතින් ඒ නිසා සම බොහෝ අවස්ථාවලදී ඒකෙන් ගන්න තීරණ වලින් ඒක පේනවා. එතකොට දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වුණත් කොතරක හිටියත් එතුමා ගන්න තීරණ වල එතුමා කරන දේවල් වල තියෙන ස්වභාවය අනුව ඒක පේනවා. මම ලිව්වා ඒ කාලේ මම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වැඩ කටයුතු කරන්නට පටන් ගන්න ඉස්සරින් මම ලිව්වා තීරු ලිපියක් මේ සිළුමින පත් මේ ලංකදීප ඉරිදා ලංකදීප පත්‍රයේ දැවෙන ආර්ථික ප්‍රශ්න කියලා. ඉතින් මම ප්‍රශ්න රාශියක් අවුරුද්දක දෙකක කාලයක් තුළදී හැම සතියෙම විග්‍රහ කරනවා. ඒ වගේ විසඳුම එක්ක ලිව්වේ. මම කවදාවත් ප්‍රශ්න විතරක් කියන දෙයක් හිතේ නෑ. මම හිතන්නේ මේ මෙතුමා මේවා කියෙව්වා. මම ඊට පස්සේ පොතක් එළි දැක්වුවා 2004 දී. ඔව්. එතුමා තමයි ආවේ පොත එළි දැක්වීමට. එතකොට එතුමා මට කිව්වා ඔබතුමා මේ ලියපු ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නේද කියලා. මම කිව්වා සර් ඒකට මේ අවස්ථාව තිබුණේ ඉතින් සර්ට අවස්ථාව ලැබුණේ ඉතින් මම එහෙම සර්ට උදව් කරන්නම් කියලා. ඔව්. ඉතින් ඒක තමයි අපි දෙන්නා අතර තිබිච්ච සම්බන්ධය. එච්චර නිහතමානී නායකයෙක්. එච්චර නිහතමානී නායකයෙක්. මොකද ඒකෙන් පෙනී ගියේ මට එතුමා මේ රටට ඉතාමත්ම දැඩි ආදරයක් තියෙන පුද්ගලයෙක්. කොච්චර උගත් උනත් කොච්චර ඉදිරියට යන්න පුළුවන් නායකයෙක් උනත් රටට ආදරය කරන්න ඕනේ. ඒක තමයි රටේ රට ගැන ලොකු කැක්කමක් තියෙන්නේ. එතුමාගේ කැක්කම තිබුණා. ඒක අපි දැක්ක කැබිතිකොල්ලාවේ දරුවන් ඝාතනය වෙච්ච වෙලාවේ.
ගිහිල්ලා මූණේ ස්වභාවයෙන් පේනුනා ඒක කොච්චර ලොකු කම්පාවකින් එතුමා හිටියද කියලා කොච්චර ලොකු කම්පාවකින් ඒ කියන්නේ රට ගැන එතුමාට තිබිච්ච ආදරය තිබිච්ච සෙනෙහස ඒ වගේ පිළිමෙවුණා ඉතින් ඒක තමයි අවශ්‍ය වෙන්නේ ඉතින් ඒවා ඔය තියෙන ඒ බලන්න ඒ සංවේදී භාවය ඒ ස්වභාවය මේක කෙනෙකුට හිතලා ගන්න බෑ හිතලා ගන්න බෑ මේක මේ ඇඟ ඇතුලෙන් එන ඇඟ ඇතුලෙන් එන්නේ ඒක පේනවා කොච්චර ලොකු කැක්කුමකින් කොච්චර ලොකු ආදරයකින් මේ රට ගැන හිතනවාද රටේ මිනිස්සු ගැන හිතනවාද කියන එක එතුමා දන්නේ නැහැ මේ ළමයිව ඔව් එතකොට එතුමාගේ ළමයි හැටියට තමයි එතුමා ඒකෙන් පේන්නේ ඉතින් ඒක එතුමාට නැත්තම් කෝල් එකක් දීලා අහලා ඉන්න තිබ්බා තාම මෙච්චරයිද කියලා ආලේ නේද දැන් මේ 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 අමරසේකර මහත්මයා දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාට 2005 දී බන්දේසියක තියලා ජනාධිපතිවරණ අපේක්ෂක කම හම්බෙන්නෙත් නෑ පක්ෂය ඇතුළෙත් ප්‍රශ්න ගොඩාක් තියෙදි තමයි එළියට එන්නේ ඒ එහෙම නාවනම් අද රටේ වර්තමානයේ හුඟක් වෙනස් වෙන්න ඉඩ තිබ්බා තාම යුද්ධේ තියෙන ඉඩ තිබ්බා අපිට මෙහෙම කතා කරන්න අපි ඉතුරු වෙන්නේ දන්නේ නැහැ දැන් මේ මේ 2005 කියලා කියන්නේ ඇත්තටම එතුමාගේ දේශපාලන ජීවිතේ එතුමා පසුබහින නායකයෙක් නම් තවමත් මන්ත්‍රීවරයෙක් ඉදිරියේ ඉන්න තිබ්බා හැබැයි ඒ වෙලාවේ කරන්න ඕනේ දේ ඒ වෙලාවේ කරා ඒ එතුමාගේ ගුණාංගය ඔබ කොහොමද දකින්නේ නෝ දැන් අත්ත වශයෙන්ම 2005 එතුමාට ජනාධිපති දුරාපේක්ෂක කම දෙන්න නොදෙන්න තමයි හුඟක්ම උත්සාහයක් තිබුණේ නොයකුත් ක්‍රම දාලා කමිටු පත් කළා අරම නොයකුත් දේවල් කරලා අවසාන වශයෙන් ඒක දුන්න නෙවෙයි දෙන්න සිද්ධ වුණා මම අපි කවුරුත් දන්නවා අජිත් කබ්‍රල් මහත්මයා දන්න අපි කවුරුත් දන්නවා ඒ වෙලාවේ එතුමාට අපේක්ෂකකම දුන්නට පක්ෂයෙන් එතුමාට ජනාධිපතිවරණයෙන් ජනග්‍රහණය කරන්න යමක් ලැබුණේ නැහැ අඩු ගණනේ අපි දන්නවා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයවත් හදලා දුන්නේ නැහැ පක්ෂේ නම නම විතරයි ලැබුණේ එතුමාට. නමුත් එතුමායි සියල්ල කරගත්තේ එතුමාගේ තියෙන ඒ පෞරුෂයත්, පෞද්ගලික සම්බන්ධතාවයන්, හිතවත්කම්, මේ මිතුරුකම් සියල්ල පාවිච්චි කරලා ඒ වගේම මම හිතන්නේ හුඟක් දේශපාලන පක්ෂ පොඩි පොඩි පක්ෂ එතුමත් එක්ක එකහු වුණා ඒ වෙලාවේ ඒ කණ්ඩායම මම හිතන්නේ දේශපාලනකයා කියන්නේ හුඟක් අවබෝධයක් තියෙන පුද්ගලයකට හැමදාටම දේශපාලනඥයෙක් වෙන්න බෑ. යම් කිසි දුරදැක්මක් තියෙන. ඒ කුඩා පක්ෂවල වුණත් ඒ අය දැක්ක මෙයා මෙතුමා ඉස්සරහට එනවා කියන එක අවදාර. ඒ නිසා තමයි ඒගොල්ලෝ කවුනේ ඒ වෙලාවේ. එතෙන්දී ඒ වෙලාවේ මෙතුමා දිනුවේ ඉතාම සුළු ඡන්ද සංඛ්‍යාවකින්. නමුත් ඒ සුළු ඡන්ද සංඛ්‍යාවෙන් එදා එතුමා ජයග්‍රහණය නොකළා නම් සමහරට අද අපි මේ කතා කරන රටේ සම්පූර්ණ ස්වභාවය වෙනස් එකක්. සමහරట్లాට මේක අපි හිතන විදිහේ රාජ්‍යයක් නෙමෙයි. ඔව්. සම්පූර්ණ වෙනස් වූ රාජ්‍යයක් වෙන්න තිබුණා. ආර්ථික සංවර්ධනය බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ට එදා ඕනකම තිබුණේ මේ එදාට කරදරයක් වෙලා තිබිච්ච මේ යුද්ධය නතර කරලා මිනිස්සුන්ට නිදහසේ පාරේ ගමන් කරන්න අවස්ථාව. ඒක තමයි මානව හිමිකම කියන්නේ. ඔව්. මානව හිමිකම කියන්නේ මේ මූලික අයිතිවාසිකම් කියන්නේ මිනිහෙකුට කාලා බීලා ඇඳලා නිදහසේ තමන් කැමති තැනක ගිහිල්ලා ජීවත් වෙන තියෙන අයිතිය. දැන් එදා ඔබතුමා ගෙදරින් එළියට ගියා නම් ගෙදර කට්ටියට ඔබතුමා යලි එනතුරු විශ්වාසයක් නැහැ ඊදි කියලා. නෑ අපි කවුරුවත් ගිහිල්ලා එන්නම් කියලා කිව්වේ නෑනේ ඒ කාලේ යන්නම් කියනවා විතරයි. ඔව්. ඒ වගේම අපි දන්නවා ඒ කාලේ එක වාහනයක එක පවුලේ දෙන්නෙක් තුන් දෙනෙක් එකට ගමන් කළේ නැහැ. මොකද කවුරු හරි කෙනෙක් හරි ඉතුරු වෙන්න ඕන පවුලෙන් කියන සම්මතය උඩ අපි ඔක්කොම පවුල එක වාහනේ ගමන් කරා. ඒ තත්ත්වයක් තිබුණේ. ඉතින් ඒ තත්ත්වය කොහොම හරි එතුමා නැති කරලා ඊට පස්සේ මිනිස්සු බලාපොරොත්තු නොවුණත් ඊට වඩා යෝධ පිම්මක් 2009න් පස්සේ එතුමා පැන්නා. ඒක තමයි රට අර අපි දැනගෙන හිටියේ හැමදාමත් අපි අවුරුදු පහෙන් පහට බලාපොරොත්තු වෙනවා මේ සැරේ නැති වුණාට ඊළඟ සැරේ අවුරුදු පහේ රට දියුණු වෙයි කියලා. නමුත් එහෙම අපි දන්න දවස් ඉඳලාම අපි 2010 වෙනකම්ම එහෙම බලන් හිටියා. හැමදාම අවුරුදු පහෙන් පහට අපි බලන් ඉන්නවා මේ රට මේ තිබුණට වඩා පිම්මක් ඉස්සරහට යනවා. නමුත් ඒ පිම්ම අපි ඇහින් දැක්කේ පැහැදිලිව දැක්කේ 2010 පස්සේ. හැබැයි ඒක බොහොම කෙටි කාලයයි අපිට දකින්න ලැබුණේ. ඒකයි තියෙන අවාසනාවන්තකම. ඒක 2015 වෙනකොට ඒක ආපහු එකතන පල්වීමේ තත්වයකට ආවා. ඒ අර පැනපු පිම්ම දිගට ගියේ නැහැ.
ඉතින් ඒකෙන් අපි කිසියම් විදියකට ආපස්සට ආවා. දැන් එතුමා දැන් මෙතුමා කිව්වෙත් එතුමාගේ ආර්ථික දර්ශනය වගේ දේවල් බලපුවාම සමහරට අපි මේ හුඟක් දේවල් අපි කතා කරන්න යනකොට එතුමත් එක්ක අපි කතා යන්නේ මේ පොත්පත් තරව මේ වාර්තාවල් කියවලා ඒකෙන් ගත්ත දැනුමත් එක්ක තමයි අපි ගිහිල්ලා කතා කරන්නේ. ඔව්. නමුත් අපි ඔක්කොම කියලා වුණාට පස්සේ එතුමා අපි නොහිතපු දෙයක් අහනවා. ඒක ඔය මේ ඔක ඔක මේ මෙහෙම වුණා නම් ඔයිට වැඩිය හොඳ නැද්ද කියලා. ඒ කියන්නේ දැන් ඒ ඒ ඒ දර්ශනය අපිට පොතින් පතින් ගන්න බෑ, කේවල ඉගෙන ගන්න බෑ. නායකයෙකු සතු පරිශය. ඔව්. දැන් අන්තිමටම එතකොට එතකොට තමයි අපිට මතක් වෙන්නේ ඇත්ත තමයි එහෙම කරානම් තමයි හොඳ කියලා. දැන් මේ වගේ හැකියාවක් එතුමාට තිබුණා. දැන් එතුමාගේ මේ හැකියාවන් එතුමාගේ තියෙන විවිධ දක්ෂතාවයන් සංවේදී නායකයෙක් ඇසූ පිරු බව කියන දේ කරන දේ කියන කෙනෙක් විශ්වාසනීය බව සංවේදී බව ඍජු බව අවංක භාවය මේ සියලු දේවල් පිළිබඳ අපි කතා කරමින් ඉන්නේදී මේක ගීතයක් විදිහට සංගීතයත් එක්ක එකතු වෙලා නිර්මාණය වෙච්ච දේ අපි රසවින්දොත් එහෙම ඒක ඇත්තටම අපේ ලේවලට දැනෙනවා ජාතියක් විදිහට රටක් විදිහට මිනිසුන්ට සංවේදී වෙනවා තවත් අපි එතුමන් තුළ තිබුණා විශේෂයෙන්ම මහා බැංකු අධිපතිවරයා විදිහට මට මතකයි එකක් තමයි මේ සෙලාන් බැංකු සිද්ධිය මුළු බැංකුවත් එක්ක හිටපු සියලු පාරිභෝගිකයෝ ගණදෙනුකාරව පවතුන් වික්ෂිප්ත වෙලා හිටපු මොහොතක් මොකද්ද අපිට වෙන්නේ කියලා හැබැයි ඒ වෙලාවේ ඔබතුමාට ඒ සියලු වගකීම් බාර දීලා යා යුතු මාවත කියලා දුන්නා ඒකත් එක්කම තවත් ප්‍රශ්නයක් තියෙනවා මට යුද්ධ කරන්න බූට් නෑ පතුරුන් නෑ යුද්ධ ටැංකි නෑ ගුවන් යානා නෑ මේක කරන්න බෑ මේක ලේසි නෑ මේක සාමාජික විසුමක් ගහලා ඉමු කියලා හිතන වෙලාවක හැමෝම එතුමා පණ තියෙන නායකයෙක් විදිහට යුද්ධෙට ගියා එතුමා කිව්වා මේක නැති කරන්න මේක යුද්ධ කරන්නම වෙනවා එහෙම නායකයෙක් ඇත්තටම මේ රටේ ඉපදුනාද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහරවිට අද අද ඔබතුමා කොහොමද මේ සුවිශේෂ නායකත්වයේ දකින්නේ ඔබ හරි මොකද මට මතකයි යුද්ධ කරන්න පටන් ගන්නකොට සල්ලි තිබුණේ නැහැ. එතුමාට කිව්වා සල්ලි හොයාගන්නයි කියලා. අපි මේක කරනවා කියලා කිව්වා. පැහැදිලිවම එතුමාට තිබුණා ඒ දර්ශනය. එතුමා ඍජුවම එතන හිටියා. ඒක තමයි වැදගත් දෙ. වැණුනේ නැහැ. වැණි වැණි හිටියා නම් එතකොට අපිත් දන්නේ නැහැනේ මේක කරනවද නැද්ද මේ සුදුනලුම් පස්සේ දුවයිද නැද්ද කියලා ඒ වගේ මේ අපහැදිලිතාවයක් තිබුණේ නැහැ. අද යුද්ධ කරනවා කියනවා හෙට නෑ අපි යුද්ධ නවත්වනවා කියන එකක් නෑ. එහෙම එකක් නෑ. එහෙම එකක් අරමුණ කරා පෙරමුණ. ඒකනේ පැහැදිලිව තියෙන්නට ඕනේ. රාජ්‍ය සේවකෙක් වුණාම මේ මහ බැංකු අධිපතිවරයා හැටියට මටත් තියෙන්නට ඕනේ පැහැදිලිවම තියෙන්න ඕනේ යට යන දිශාවේ ගමන ගැන මට තියෙන්නට ඕනේ පැහැදිලි විශ්වාසයක්. ඒ පැහැදිලි විශ්වාසය දුන්නේ එතුමා. එතුමා කිව්වා මෙන්න මේක තමයි අපි කරන්නේ. දැන් ඔගොල්ලෝ ඒකට ලෑස්ති වෙන්න. ඔගොල්ලෝ ඒකට අවශ්‍ය විදිහට හොවා ගන්න. ඉතින් බූට් නැහැ කියලා අපිට කියන්න බෑ සල්ලි හොයා ගන්න ඕනේ. මට මතකයි මේ රටේ දවැන්ත යුද්ධේ තියෙන වෙලාවේ තමයි අපි මේ ඉන්ටර්නැෂනල් මාකට්ස් වලට ගිහිල්ලා මිලියන 500ක් ඇමරිකානු ඩොලර් වලින් ගෙනාවේ. ඒ කාලේ හිටපු විපක්ෂයකෝ අපි ආවනම් ගෙවන්නෙත් නැහැ කියලා. ඔව්. මතකයිද? ඔව්. ඒ වුණාට එතුමා ඒකට සම්පූර්ණ ශක්තිය දුන්නා. මට හිතෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවාසියක් තියෙනවා. ඒ තමයි අපේ අමරසේකර මහත්මයා කිව්වා වගේ එතුමා බලයට පත් වෙනකොට හැමෝම හිතාගෙන හිටියේ මෙතුමාට කියලා අපි මේ යුද්ධ ඉවර කරගමුයි කියලා. ඔව්. ඒක එතුමා කෙරුවා. එතුමා ඒකට කරන්නේ සම්පූර්ණ කැප වෙලා කෙරුවා. ඒනොට ඒ නිසා එතුමාව ඉතිහාසයට යන්නේ මේ යුද්ධ ඉවර කරපු නායකයා හැටියට කියලා. ඒක හරියටම හරි. ඒනොට එතුමා තමයි මේ රටේ ආර්ථිකයට සුවිශේෂීම මේ වැඩිපුරම මේ නායකත්වයක් ලබා දුන්නේ. ඔබතුමා නිකන් හිතන්න අසංග එතුමා මේ රට බාර ගන්නකොට අපේ රටේ දළ දේශ නිෂ්පාදිතේ මම පොඩ්ඩක් ඉලක්කම් ටිකකුත් කියන්න සමාවෙ. ඔබතුමා එක්ක මේ කතා බහ ඉලක්කම් නැත්තම් පොඩ්ඩක් ඇමරිකානු ඩොලර් බිලියන 24යි අපේ රටේ දළ දේශ නිෂ්පාදිතේ. ඒ කියන්නේ මේ ඔක්කොම නායකයෝ ජේ.ආර්. ජයවර්ධනලා, ඩඩ්ලි සිරනායකලා, සිරිමා බණ්ඩාරනායකලා ඒ ඔක්කොම එකතු වෙලා එස්.ඩබ්ලිව්.ආර්. බණ්ඩාරනායක ඔක්කොම එකතු වෙලා ඩීඑස්ල නැහැ එකතු වෙලා ගෙනාවේ රට ඇමරිකානු ඩොලර් බිලියන 24කට පමණයි කියලා කියනත් මට හේතුවක් තියෙනවා. මොකද ඒ කාලේ අපි හිතාන හිටියේ අපි සංවර්ධනය වෙච්ච රටක් නෙමෙයි දුර්වල රටක් හැටියට. අවුරුදු 9ක් තුලදී එතුමා රට බාර දීලා යනකොට මේ රටේ දළ දේශ නිෂ්පාදිතය වැඩි වෙලා තිබුණා ඇමරිකානු ඩොලර් බිලියන 79ක් දක්වා. තුන් ගුණයකින් වැඩි වුණා. හිතලා බලන්න. ඒක නිකම්ම සිදුණාද? නැහැ. එතුමාගේ මග පෙන්වීම. ඉතින් එතුමාට ඒකේ ක්‍රෙඩිට් එක යනවා මදි. මොකද අරක
තමයි මුලින්ම පේන්නේ රටේ නිදහස නිවහල් රටක් ඇති කරූප ගැන මේ සින්දුවෙත් කියන්නේ ඒක. ඔව්. ඒක හොඳයි. ඒක ඒක ඇත්ත. ඒකට ඒක නිසා අනිත් එකට තිබිය යුතු ඒ පිළිගැනීම ඒකෙ තිබිච්ච යුතු මේ මේ අපේ කෘතඥතාවය. ඔව්. අඩු වෙලා තිබෙනවා. ඇත්තටම අධිවේගී මාර්ග වගේම තව අවුරුදු 50කට හීනයක්. ඔව්. මම පොඩි කාලෙත් මිනිස්සු කතා කරනවා හම්බන්තොට වරායක් තියෙන්න ඕනේ කියලා. අපි අධිවේගී මාර්ගය ගැන කතා කරනවා. අධිවේගී මාර්ග ගැන අමරසිංහ මහත්මයා 1962 දී මම සෙන්ට්‍රල් බැංකුවේ ගියාම මම දැක්කා ණයක් කරන් තිබුණා 1962 දී. ඒ ණයේ ටයිටල් එක තමයි කලම්බ කටුනායක එක්ස්ප්‍රෙස් වේ. මොකද ගත්තේ අඩිපාරක්වත් තිබුණාද? එතුම ආනකොට. අර බිත්ති දෙකක් හදලා තාප්ප දෙකක් හදලා තිබුණා කැලණිය ළඟ. ඔව්. මම දැනේ අර ඌරව විවිධායේ ඒකේ මේ පෝස්ටර් බෝඩ් ගහන්න පාවිච්චි කර කණු දෙක ගන්න පාවිච්චි කරුවා. එච්චරයි තිබුණේ කටුනායක එක්ස්ප්‍රෙස් වේ එකේ තිබුණේ එච්චරයි. ඉතින් මේවා මේවා එතුමා හැදුවා. රටේ තිබුණේ මිනිසුන්ට තිබුණේ 70%කට පමණයි මේ විදුලිය තිබුණේ. විදුලි තිබුණේ එච්චරයි. පාරවල් තිබුණේ නැහැ කාපට් දාලා. මේවා හැදුවා කාපට් දාලා හදලා කිලෝමීටර 10 ගණන් හැදුවේ. මේ කිලෝමීටර 2-3ක් නෙමෙයි හැදුවේ අසංග. කිලෝමීටර 10 ගණන්. ඒ වගේම එතුමන් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති ප්‍රමාණය මම හිතනවා ඔබතුමා ඒ ගණන් මිනුම් ඇතුව දන්නවා. ඔව්. ලංකාවේ හැම ග්‍රාම සේවා වාසමක්ම සංවර්ධනය කරනවා. එතකොට උතුරේ අපි නැවත වරක් රජය ස්ථාපනය වුණාට පස්සේ හරියට ඇමරිකානු ඩොලර් මිලියන 750ක් වියදම් කරලා පාරවල් හැදුවේ. ඒ යටිතල පහසුකම් හැදුවේ. මේ මිනිසුන්ට මතක නැහැ. මිනිස්සු මේව දැක්කම තේරුන්නේ නැහැ මේව එකපාරට මේ සිදු නැයි කියලා. පාරවල් කීයක් හදුවද උතුරේ? ඒව ඔක්කොම හදුවේ කොහොමද? එතුමාට ඒ පුළුවන් වුණා ශක්තිය තිබුණා සල්ලි තිබුණා ඔක්කොම තිබුණා ඒව කරන්න. ඉතින් ඒක තමයි මම හිතන්නේ එතුමා ගැන මේ අපි ඉතිහාසයේ ලියද්දි ඒ පරිච්ඡේදය ලියන්න ඕනේ. මේ ඒ පරිච්ඡේදය ලියන්න ඕනේ මොකද එතුමාව අපි හරියාකාරව පිළිගන්නවා මේ යුද්ධ නිම කරපු නායකයා. රට ඒ වුණාට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1242 ඉඳලා 3851 ගෙනිච්චා. හැම වසරෙදිම ඇමරිකානු ඩොලර් 256කින් වැඩි වුණා. 256කින් වැඩි වුණා ඒක පුද්ගල ආදායම. ඊට පස්සේ අවුරුදු පහේදී වැඩි වුණේ ඩොලර් 6කින් පමණයි. 256කින් වැඩි වෙච්ච මම හිතන්නේ එතුමාගේ පාලනය වෙනස තේරෙනවා. වෙනස හොයාගන්න හොඳම උදාහරණ එතන. ඔය ටික බැලුවා නම් ඇති. ඔය ටික බැලුවා නම් ඇති. 256ක් වැඩි වුණා හැම වසරෙදිම එතුමාගේ කාලේදී. ඊට පස්සේ අවුරුදු පහේදී වැඩි වුණේ ඩොලර් 6කින් පමණයි. 6යි. 250කුයි 6කුයි වෙනස කොහොමද කියලා හිතාගත්තා. කොහොමද කියලා හිතාගන්න පුළුවන්. ඉතින් එන්නේ ඒක තමයි මිනිසුන්ට දැන් තේරෙනවා. මිනිසුන්ට තේරෙනවා. රැකියාවල් තිබුණා. මිනිසුන් ගත්තේ සල්ලි තිබුණා. සල්ලි ගැවසුණා. සල්ලි රෝල් වුණා. යටිතල පහසුකම් දියුණු වුණා. ඉතින් ඒ පැත්ත මම විශේෂයෙන්ම මොකද සාමාන්‍ය ජනතාව මහින්ද රාජපක්ෂ කිව්වම චරිතය ගැන හිතුවම රටේ නිදහස නිවහල් භාවය ඇති කරපු නායකය හැටියට පිළිගන්නවා. ඒක අවිවාදයෙන් පිළිගන්නවා. ඒකට මේ කරුණ ගැන කවුරු හරි කියන්නට ඕනේ. කවුරු හරි මමත් කවදා හරි ලියන්නට ඕනේ මේව ගැන. සෙලාන් බැංකුව ගැන ඔබතුමා කතා කරලා. සෙලාන් බැංකුව වැටිච්ච කාලෙදී අසංග ලෝකයේ බැංකු දවසකට 10ක් 15ක් වැටෙනවා. තව බැංකුවක් වැටුණා නම් කාටවත් දොස් කියන්න බෑ. අපිටත් ඇවිල්ලා බැංකු වැටුණා. ඔන්න අපිට කරන්න දෙයක් නෑ. ලෝකෙ හැමතැනම වැටෙනවායි කියලා ඇවිල්ලා නිදහසට කරුණ කියන්න තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාට රටේ මේ මුදල් ඇමති හැටියට නිදහසට කරුණ කියන්න තිබුණේ කිසි කරදරයක් නැතුව. ඒ වුණාට මම දවසක් ගිහලා කතා ඉරිදා දවස මට තාම මතකයි. අද වගේ ඉරිද දවසක් මම ගිහලා කතා කළේ කිව්වා සර් මේකේ ලොකු දැන් අවදානමක් තියෙනවා. අපි හැම එකක් බැලුවා කරන්න දෙයක් නැහැ. ඔබතුමා තමයි රටේ මුදල් ඇමතිතුමා. මේක අපිට වැටෙන්න ඉඩ දුන්නොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපිට ඒක නගා සිටීමට මේ උපදෙසක් දෙන්න ඔබතුමාගේ මේ අනුමැතිය ලබා දෙන්න. එක විගසව දුන්නා. එංගලන්තේ අගමැතිවරයයි මහ බැංකුව අධිපතිවරයයි සති 3ක් කතා කරුවා. නොදර්න් රොක් බැංකුව නගා සිටුවීමට සති 3ක් කතා කරනකම් පෝලින් තිබුණා 72කින් සල්ලි ගෙනියන්නේ බැංකුවේ. අපේ එක සාකච්ඡාවෙන් එතුමා අනුමැතිය දුන්නා. බලන්න කොච්චර මේ ඒක ගැන හිතලා ඒකට උත්තරයක් දෙන්න පුළුවන් නායකයෙක්ද කියලා. කිසිම තැනක කතා නොකරවිච්ච කාරණාවක් මේ. ඔව් මේවා කියන්න ඕනේ යනටට. මොකද මේවා කතා කර කර හිටියා නම් එදා අමරසිංහ මහත්මයා කතා කර කර හිටියා නම් තව තවසක් තව සතියක් තව සති දෙකක්
මාසයක් කතා කර හිටියේ නැහැ මේ මුළු පද්ධතියම කඩාවැටෙනවා ඒක තවත් එකකට තවත් යනවා බෝ වෙන්න පුළුවන් මටත් මහා බැංකුව අධිපතිවරයා හැටියට ඒක මට මේ තනියම කරන්න බෑ ඒක රජයේ අනුමැතිය තියෙනතුනේ මහා බැංකුව කියන්නේ රජයේ එක කොටසක් ඉතින් ඒ නිසා එතනදී රටේ මුදල් ඇමතිතුමා රටේ ජනාධිපතිතුමා ඒකට දුන්නම ඒකේ අවසරයක් දුන්නම ඒක කරන්න පුළුවන් ඒ අවසරය දෙන්නට ඕනේ එතුමා ඒකට බැක් කරනවා කියලා අපිට තියෙන්න ඕනේ මේ සහතිකයක් එතුමාට නැත්තම් කීකී ඉඳ තිබ්බා මේ මම මේකට විසඳුමක් දෙන්න හදන්නේ මම සාකච්ඡා කරනවා කියලා එතුමා ලකුණු ටිකක් දාන්න කරන්න තිබ්බ සතියක් දෙකක් ඇදලා අනිවාර්යයෙන්ම කිව්ව කරේ නැහැ කරන්න ඕනේ දේ කරේ කරන්න ඕනේ දේ කිව්වා බහම කරන්න මට ඒතර කිව්වා කළ යුතු දේවල් සභාපතිවරුන් පත් කිරීම ඒ වටත් එතුමා ඉතාමත්ම ඒ ෂණිකවම කෙරුවා ඒ ඒතර අපි කතා කරන ගමන් ටෙලිෆෝන් එකේ කරගෙන කතා ගව එක එක අයට එහෙමයි කෙරුවේ ඉතින් මේ රට රැකුනේ රටේ පද්ධතිය රැකුනේ ඒ වෙලාවේ 2008 අග සෙලන් බැංකුව කඩාවැටුණා නම් යුද්ධ කරලා ඉවරයි නේද එතකොට ලොකු ආර්ථික අර්බුදයක් එන රටේ යුද්ධ කරලා ඉවර සල්ලි හොයාගෙන ඉවරයි ඉතින් එතුමාට ඒ මම අර මුලින්ම කිව්වේ ඉව කියලා ඉව ඉව එතුමාට තිබුණ මේ මේව රැකගත්තේ නැත්නම් අනිත් ඒවා පවතින්නේ නැහැ සහ එතුමා මේ සියල්ල සමබර කරන්න පුළුවන් ඒක සුවිශේෂයි සුවිශේෂයි ඒක නිසා මේ අමරසේකර මහත්මයාගේ මට දැනගන්න කාරණාවක් තියෙනවා විශේෂයෙන්ම එතුමා මේ රටේ මානව හිමිකම් කියන වචනෙට වටිනාකමක් දුන්නා එහෙම වචනයක් තිබ්බද කියලාවත් අපි දැනගෙන තියන්නේ අපේ ශබ්දකෝෂේ එතනට රට අරගෙන ආවා ඒත් එක්කම මේ කම්කරුවන් වෙන්නේ විශේෂයෙන්ම දීවර අමාත්‍යවරයා විදිහට සහ කම්කරුව අමාත්‍යවරයා විදිහට එතුමා ශාල රාශියක් කටයුතු වල නිරත වුණා දීවර ගම්මාන පවා ඇති කරලා ඒ අයගේ ජීවන තත්ත්වය අර මූදෙට රැල්ලක් අහම කඩාගෙන යන ගෙවල් ටිකට පවා එතුමා බොහොම සංවේදීව ඒ දිහා බැලුවා අපි ඒ ගැන මතක් කරන්න ඕනේ ඇත්ත වශයෙන්ම දැන් එතුමා මුලින්ම හම්බුනේ කම්කරුව අමාත්‍යාංශය ඊළඟට හම්බුනේ දීවර අමාත්‍යාංශය මම කම්කරුව අමාත්‍යාංශය එතුමා කම්කරුවමතු වෙලා මම එතුමත් එක්ක රාජකාරි කරේ නැහැ दीवर अमात्यांसे दीवर अमात्यांसे युमा लुकू वेन सकरा दीवर दीवर कर्मांते अभी कवधने दीवर अमात्यांसे वैडिय मम ये मम वैडिय अवधानी कर निष्पादन पर युमा की इट वटा दीवर शुभ साधने දියවර අවුරුද්දක් කරා මේ වෙරළ ඉඳන් මේ දියවර ජනතාවත් ප්‍රජාවත් එක්ක එතුම ඇවිල්ලා මුළු දවසම ඉඳලා දියවර ගම්මාන හදුවා දියවර ගම්මාන කියලා විශේෂයෙන්ම විරිදිය දියවර කර්මාන්ත තියෙන ප්‍රදේශවල ළඟට මුළු වෙරළ ප්‍රදේශයේම එතකොටම දැන් ඉඩම් අයිතිය නැති මිනිස්සුන්ට පවා ඒගොල්ලෝ ඉඩම් භුක්තිය තිබුණා නම් ඒ භුක්තිය පාවිච්චි කරලා නිවස හදා ගන්න උදව් කරා एक दीवर निवास वेडसटन यटते मंगिताने हलावत इंदा तंगल दक्वा मुल प्रदेश जनता वट निवास पहसुका नोकू सुपदासक पहतम एक लघु प्रश्न दीवर मूद गिहिल मिनसु अतर मंगन नम कोरिया गिहिलरिया गिहिपुला सागच्चा कल तम अरे जीपीएस सिस्टम मे दीवर बोट वोट अरुणी इतकोट द निष्पादन मानसिक दीवर गम्मान हदीम तुलिन दीवर अंत ये लबादुन निवास जीवित सुनामी मडुवलने दुराधन मत मत युम दास हतरे अगमती दीवर दीला गेदर मंगिटियाला आप मगे मे मंग अगमती दीवर उन्ना मत इवा तवत् अमात्यांश हम
ඔයා මොකද්ද කියන්නේ මට මේ වෙලාවේ මං කියන ඕන මත්යන්සයක් මට ගන්න පුළුවන් මොකද්ද හොඳ කියලා මගෙන් ඇහුවා ඉතින් මං ඒ වෙලාවේ මගේතර විදේශ ආධාර දෙන ආයතනත් එක වැඩ කරලා ලොකු දැනුමක් තිබුණා ඒ සම්බන්ධයෙන් මං කිව්වා සර් මේ ඊළඟ අවුරුදු 10 15 වැදගත් මාංශය තමයි මහා මාර්ග පුළුවන් නම් සර් ඒක ගන්න කියලා ඒක බැරි නම් ජලය තමයි ඊළඟ වැදගත් එක කියලා යෝගේ තුමා මහා මාර්ග කැමති වුණා ඉතින් වුණාට පස්සේ මං හවස දැන් මොකද්ද කියලා බලාපොරොත්තු වෙන්නේ මේකෙන් කියලා කිව්වා මට ඕන මේ රටේ හැම ගෙදරකටම වාහනයකින් යන්න පුළුවන් තත්ත්වයට මේ රට ගේන්න ඕන කියලා බලන්න කොච්චර සරලද කියලා අරමුණ يعني මේ ලොකුවට කිව්වේ නෑ වට මේක කරන්න ඕන කියලා මිනිස්සුන්ගේ පැත්තෙන් බලලා තමයි කියන්නේ මිනිස්සුන්ට යන්න පුළුවන් වෙන ඉදිරි පාරක් හදලා දෙන්න ඒ වගේම දවස් ගණන් පාර ගත කරන්න නැතුව මිනිස්සුන්ට ගමනාන්තයකට ඉක්මනට යන්න ඕන කියලා ඒ අනුව තමයි අත්ත වශයෙන්ම අපි අධිවේග මාර්ග සලස්ම සකස් කරලා අධිවේග මාර්ග පටන් ගනලා ඒ වගේම මග නැගුම කියලා වැඩසටහනක් හදලා ගමින් ගමට කුඩා පාරවල් පවා සකස් කිරීමේ වැඩපිළිවෙලක් ඒ වගේම ඒ තමා මේ මහා මාර්ග අමාත්‍යාංශය බාර ගන්නකොට තිබුණේ ඔය කොහෙන් හරි සල්ලි පොඩි ගාණක් හම්බ වෙනවා ඒ සල්ලි ටිකෙන් අපි පාරේ පැච් දානවා අර මිටියෙන් ගිහිල්ලා තරල පැච් එක ගන්න අපි කාලයක්ම දැක්කේ පැච් සංස්කෘතියක් සම්පූර්ණයෙන් ඒක නැවැත්තුවා ඒ වෙනුවට මාර්ග පාල් කරලා කාපට් කරලා ඒ වගේම ග්‍රාමීය මාර්ග නම් කොන්ක්‍රීට් කරලා සකස් කරන්න ගත්තා. මොකද ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කිරීමේ අර්ථය ඉට ඉස්සර අපි කරේ ග්‍රාමීය මාර්ග වෙහි කාර්යයට ගමේ කට්ටිය එක්ක අහුවෙලා පස් ටිකක් දානවා, රස්සට හොදන් යනවා, මඩ වෙනවා. එහෙම තත්ත්වයක් නේ තිබුණේ. නමුත් දැන් මෙතුමා කිව්වේ ගම්බල පාරවල් කොන්ක්‍රීට් කරන්න ඕන. ඉතින් මම කිව්වා කොන්ක්‍රීට් කරන එක හරි වියදම් වැඩිනේ. ඔව්. ඉතින් මේක කරන්න ඕනද කියලා මම ඇහුවා. නෑ වියද වැඩනට කම නෑ දුප්පත් මිනිහමිරියන් අපිට කරන්න අපි ඒක කරන්න ඕන අනිත් එක තමයි එතුමා කියපුගේ කොන්ක්‍රීට් කරන එකෙන් මේ පාර හැදුවම අවුරුදු ගානක් පවතින වෙන ගමේ මිනිහට ඒ වැඩේ කරගන්න පුළුවන් දැන් ඕගොල්ලෝ කාපට් කරන්න ගියොත් නැත්නම් ගල් දාලා තාර ගන්න ගියොත් මේවට ගල් රෝල් පිටින් ගේන්න ඕන මැෂින් පිටින් ගේන්න ඕන ඒක ගමේ මිනිසුන්ට කරගන්න බෑ නමුත් කොන්ක්‍රීට් කරන තාක්ෂණය ගමේ මිනිහ ළඟ තියනවාද ඒ නිසා හැම මිනිහෙකුටම මේක කරන්න පුළුවන් ඒක හරි दिगु कालेक्तिर दामिन हिटपु पारवल आर्थिक युद्ध මිසියල්ලටම නිවැරදි විසඳුම් දුන්නු සුවිශේෂ නායකයා පිළිබඳවයි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති වර්තමාන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ 50 වසරක නොනිමි මෙහෙවර පිළිබඳව සාකච්ඡාවේ ඉන්න අතරතුරේ අපි යනවා විරාම මේක සාමාන්‍ය කතාබහක් නෙවෙයි මේ රටේ වර්තමානයේ අද බොහොම විශ්වාසනීය තත්වයකට රට ස්ථාවරත්වයකට රැගෙන එන ශක්තිය දීපු උරහ දීපු ධෛර්යය දීපු තමන්ගේ ජීවිතය දීපු සුවිශේෂ නායකයා පිළිබඳවයි කතා කරන්නේ විශේෂයෙන්ම අපි එතුමන් පිළිබඳව කියවෙන සහ මේ රට පිළිබඳව මේ රටේ සංවර්ධනයත් එක්ක ඇතිවෙච්ච වෙනස පිළිබඳව කියවෙන සුවිශේෂ නිර්මාණයක් බලන්න සූදානම් වෙනවා මේ ගීතය රචනා කරන්නෙත් ලංකාවේ සුවිශේෂ කෙනෙක් එවකට මේ සංවර්ධනය සහ මේ යුද්ධය අවසන් වූ අවධියේදී ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයාව සිටි වර්තමානයේ අපි බොහොම ආඩම්බරයෙන් මතක් කරනවා අපේ ශ්‍රේත ප්‍රධාන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අනුර සිරිවර්ධන මහත්මයා තමයි මේ කටයුත්තේ විධායක අධ්‍යක්ෂතුමා තමයි මේ ගීතය රචනා කරන්නේ එතුමා විවිධ කාර්යයන්වල නිරත වෙච්ච සුවිශේෂ පුද්ගලයෙක් විශේෂයෙන්ම එතුමා පසුව වෙළඳ අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවකම ලේකම්වරයා විදිහටත් කටයුතු කළා එතුමාටත් ඉතාම හොඳ පරිචයක් තියෙනවා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගින් වැඩ කිරීමත් එක්ක ඇති වෙච්ච ඉව කියන කාරණාව දැන් අපි සූදානම් වෙනවා මේ ගීතය නරඹන්නට මේ ගීතය ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහත්මයා අමල් පෙරේරා මහත්මයා ඔරේෂා රවිහාරි ඇතුළු පිරිස මේ ගීතය සංගීතවත් කරන්නේ මහේෂ් දෙනිපිටිය මේ සියලුම ශිල්පීන් කිසිම මුදලක් ගන්නේ නැතුව මේ නිර්මාණය රට වෙනුවෙන් කරපු නිර්මාණයක් විදිහටයි සියලු දෙනා එක රාශිය වෙලා කටයුතු කරන්නේ අපි මේ මහා පොළොව සිමිද්දී මම කල්පනා කළේ මහා පොළොවට ආදරය කරනවා තියා මහා පොළොව එකපාරක්වත් වන්දනාමාන කරපු නැති කී දෙනෙක් මේ පොළොව ඇද්ද නමුත් ඒ පොළොව රකින්න ඒ පොළොවට ආදරය කරන්න ගරු බුහුමන් කරන එතුමාව
මේ මහ පොළොව පවා එතුමන්ට ආශිර්වාද කරනවා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ඒ වගේම වර්තමාන අමාත්‍ය මණ්ඩල ලේකම් සිරිසේන අමරසේකර මහත්මයා මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක තියෙන සම්බන්ධය ඉතාම දීර්ඝ කාලීනයි ඒ නිසා අවසාන වශයෙන් එතුමන්ගේ වටිනාකම එතුමන්ව කියවන්න ඕනෙම කාලෙට අපි ඇවිල්ලා ඉන්නේ विशाल आर्थिक संवर्धने विशाल विप्ल मार्ग अंशे लंकावे मार्ग पद्धति विप्लवीय विनसकरपु नायक महेंद्र राजपक्ष महात्म्या दकन अद्वीक मार्ग मार्ग वेनकोट मुल वेड आरंभ कर लिरीनाम वेड नतरवेच गिबुन अत्यवश्यम अदिवेगी मार्ग अदे विकल्प मार्ग लेन देखट नुबात मई मेक लेन हतरक मन तीर हतरक मार्ग बोट पर्वर्तने दिशिया नवत यहरा नवत नगोशिएट कर लोनस सबक सागच्चा लेकिन संपूर्ण विनास्क अदिवेगी मार्ग युतमा के अदिवेगी मार्ग बेटी बंद संकल्प तिबुने महपुहाम युतमाटे हमबं तोट इला त्रिकुणामले दक्वा इकम अदिवेगी मार्ग इलाट एक बैसीकल स्को आगे एक प्रधान नगर वर्ण संबंध में तव तवत् अदिवेगी मार्ग राशि अग्रतम युतमागे अदाहतुने ऐकमतम नौकुत्तर विनस्वलाघिले मध्यम अदिवेगी मार्ग अरम नौकुत् वचन आवट ऐकमतम मे आने हमबं तो इंदा त्रिकुणामले दक्वा युतम दू इतमा अध्ययन कर लगे मेक क्यूतमा रट दिहा निकम बल इतमा रट पेन विधि अटे इतम हम बंत तिरकुना दवाम इक अदिवेगी मार्ग मेरे अटे तीन इक अद अतम सब हकला तीन अरेतम इतमा मे हुगक्लाट हुगा कलू तप की सर के हुगा दिवाले युव की तीन अभी हितान्नट कलिंग इतमा ये दिखा हितर इतमा इतर मे चतुर कति के इतना वेडकारे प्रभुत् कवदावत् कटवरदा नेतु अडवे कथाकर पूज्यले कवदावत् युतमा की वचने वरदीलाने कलने कटवरदागारे कथाकर इतना कवदावत वचने वरदीलना युतमा कथावल मंत दिन लोको विशेषत्म कटवरदा कथागिरी मट तीन हेक्यागे युतमा मे हुगे चतुर विधि कथाकर खाले इतम वेगे गतवेलायनवासन हिटपू महाबैंको अधिपति अग्रमागे ज्येष्ठ आर्थिक उपदेशक अजित निवाड कब्रा महात्मा मम अवस्थाव सलसा दिन इतम किटिवेला वक्ति එතුමා පිළිබඳව කෙටියෙන්ම කියනවා නම් ඔබතුමාට කියන්න තියෙන මොකද්ද මේ දීර්ඝ දේශපාලන ගමන දිහා බලාගෙන ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම පිළිගත් නිලධාරියෙක් විදිහට ඔබතුමාට මම හිතන්නේ අසංග එතුමා දැනටමත් ඉතිහාසයේ එකතු වෙලා ඉවරයි එතුමාගේ කරපු දේවල් ගැන මේ ඒවැය තිබිච්ච ප්‍රතිපල රටට ගැන අපි හැමෝම දන්නවා ඉතින්දි මම එක දෙයක් විතරක් මෙතනදී මතක් කරන්න මම හිතන්නේ ඒක වැදගත් නිසා එතුමා ඒව කෙරුවේ කොහොමද කියන එක इतुमा हेमदेम इतुमा हम नेमे के इतुमा हेम इक्राम गीम कखेट इतुमा प्रबल नायके किल गे हेमोगिम वेडगण पुड़वा दक्ष नायके हेम दक्ष गण्यकोट लेसित नया पारिपालने समारायट एक विधियट एक अधास्ती नो इत युमा पुड़वा गुण मे उमला मिटट त्याग युमा एक मटिदाने वेदगात्मे मगोद सेन्पतियो दह दिन किन्नकोट हरी अमार मे से दह दिन इकट त्यागन से तेहर मेरे वीदे ए आयत प्रबलाय ए आयट अदस्ती नो ए आयट दक्षाय मे दक्षाय इकट त्यागन इतम असीदमा एक पहासुक्यो एक दीन वेड़ी पहासुक्यो युतमा एक लुकु वेड़को मैं युतमा समय हितालेवी युतमा एक खेरुआ ඒ කිරීම නිසා ඒ හැමෝම Tamange ශක්තිය උපරිමම යෙදුවා. ඒ නිසා තමයි රට බැබලෙන්න පටන් ගත්තේ. එතුමා තමයි ඒකට දුන්නේ ලයිට් එක. ඉතින් මම හිතන්නේ ඉතිහාසයේ ලියද්දි ඒවත් කියවෙන්නට ඕනේ. ඒ දුන්නා නායකත්වයේ තුලින් රටේ ඇතිවෙච්ච වෙනස සිදු වෙච්ච වෙනස අමරසිංහ මහත්මයාගේ මාර්ග ගැන අපිට ඒ වගේ
දවසක් කතා කරන්න පුළුවන් විවිධ කාරණා ගැන. ඉතින් ඒ ඔක්කොම කරන්න පුළුවන් උනේ එතුමාගේ නායකත්වය නිසා කියලා මම කියන්න ඕනේ. 50 වසරක නොනිමි මෙහෙවර පිළිබඳව කතා කරද්දි 51 වසර වෙනකොට 51 වෙනි වසර වෙනකොට මම හිතන්නේ ඔබතුමාව එකතු කරලා පොතකට අරගෙන එයි. අපි එදාටත් කතා කරමු මේ පිළිබඳව. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් වර්තමාන අමාත්‍ය මණ්ඩල ලේකම් සිරිසේන අමරසේකර මහත්මයාට අවශ්‍ය බොහෝ වේවා. තවත් බොහෝ දුර යන්න ශක්තිය ධෛර්ය දෙන්න එතුමන් සමග එකට ඒක රාශියලා වැඩ ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා. හිටපු මහා බැංකුව අධිපති හා අග්‍රාමාත්‍යතුමා සමගින්ම හෙවණැල්ල වගේ ඉන්න ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයාටත් අවශ්‍ය බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සංවර්ධනයේ කරා යන ගමන ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් නායකයා සමග යන ගමනට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා රටේ ජීවත් වෙන සියලු අයට පියෙක් විදිහට එතුමන් රැකවරණය දෙනවා. ඒ රැකවරණය තමයි නායකත්වයේ පිළිබඳව අපිට පෙන්වන ආදර්ශය. විශේෂයෙන්ම ඍජු බව, අවංක භාවය, සංවේදී බව, කියන දේ කරන, කරන දේ කියන විශ්වාසනීය ඇසූ පිරු නායකයාට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. සියත වෙනුවෙන් විශේෂයෙන්ම 50 වසරක නොනිමි මෙහෙවර තවත් චිරාත් කාලයක් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට. අපිත් එක්ක රැඳී සිටි ඔබට සියලු දිනාටම ස්තුතියි. ඔබට සුබ අනාගතයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.